ගන්නකො හිනම් ලිඛිත අභ්‍යාස කියලා ලියලා පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. තොප්පි ගන්නටා ළමයාගේ අම්මා වෙලෙන්දා සමග. තොප්පි ගන්නටා ළමයාගේ අම්මා වෙලෙන්දා සමග ඌ දෙබස ඔබේ වචනයෙන් ලියන්න. අපි පාඩම කරනකොට නේද තොප්පි වෙලෙන්දා නාට්‍ය රස විඳිනකොට අපි දැක්ක මේ තොප්පි ගන්න ආපු ළමයාගේ අම්මයි වෙලෙන්දායි අතර ඇති වුණු මේ දෙබස නේද? ඒ දෙබස එක තාලයකට ගායනා කරන්න පුළුවන් ආකාරය හරි ලස්සනට නේද කතුවරේ ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් අන්නේ දෙබස දැන් ඔයාලගේ වචනින් ලියන්න තමයි තියෙන්නේ. ප්‍රශ්න ලියා ගන්නකෝ. හරි මං ඒ දෙබස දෙනවා ඔයාලා ඉක්මනින් මේක පිටපත් කරගන්න ඕනේ. අපි මේ කොටස ඉක්මනට ඉවර කරමු. ඊට පස්සේ අපිට ප්‍රශ්න පත්‍ර වලට යන්න පුළුවන්. ගෙදර වැඩ බලලා නේද ගෙදරදීත් මන් දුන්නනේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්නේ. මේ ටික බලන්න ඕනේ. ඒ වගේම පසුගිය පාඩම් අපි මතක් කරගන්න යනවා. හරි ඒ නිසා අද චුට්ටක් වෙනදට වඩා හොඳ පුතාල වගේ පොඩ්ඩක් වේගෙන් වැඩ කරමු ඈ. හා මෙන්න මේ ටික පමණක් පිටපත් කරන්නේ. මේ ටික පමණ හරි ඉක්මනින් පිටපත් කරන්න ඕනේ. මන් දෙන වෙලාව තුල පිටපත් කරන්න බැරි වුණොත් ඉඩ තියලා ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. මම මේ පිළිතුර ගෲප් එකට එවනවා. හා දැන් එහෙනම් පටන් ගන්නකො. කැම් එකත් ඔන් කරන්න. ඔයාලා ලියනවා පේනවනේ මට. ඔව් දැන් පන්ති වැඩ කරන්න ආවහම් පුතේ අවශ්‍ය කරන දේවල් ඔක්කොම පෑන් පැන්සල් මකන අකුර ප්‍රශ්න පත්‍රේ ලියන පොත මේ ඔක්කොම රචනා පොත ළඟට ගන්න ඕනේ. හරිද? ඉඳගත්තට පස්සේ නැකිට නැකිට යන්න එපා. එතකොට වෙලා මදි. දැන් ඔයාලා ඇවිල්ලා පිටපත් කරනකම් අනිත් යාළුවන්ට ඉන්න බෑනේ. එතකොට එයාලගේ වෙලාවත් අපරාදේ. හරිද? ඒ නිසා පන්තියේ නැකිට නැකිට යන්නේ නැහැ. එහෙම යන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මට කියලා තමයි යන්න ඕනේ. ඕ 50 ලොකු ගාණක් නෙවෙයි හාමිනේ නේ දෙකට කියන්න ඕනේ. හරි හොඳයි පුතේ දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. මේ සඳහා පිළිතුරු ලියා ගන්න බැරි වුණු තුවල පුතාලට මේක මේ පිළිතුර ගෲප් එකට දානවා. හරිද? හරි දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්නකෝ. හරි දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා පුතේ. වෙලෙන්දා නිදාගත් ආකාරය කතුවරිය පවසන්නේ කෙසේද කියලා. මේ නාට්‍ය රචනා කර කතුවරිය කවුද? නම කියන්න බලන්න. සෝමලතා, සෝමලතා සුභසිංහ මහත්මිය නේද? එහෙනම් කොහොමද මේ සුභසිංහ මහත්මිය මේ වෙලෙන්දා නිදාගත් ආකාරය පවසලා තියෙන්නේ මේ නාට්‍ය පෙළ තුළ, නාට්‍ය පිටපත තුළ? කියන්න බලන්න. ඕ ඒක අපි විස්තරාත්මකව ලියන්න ඕනේ. ලියලා අපි ඒ කතුවරිය දක්වලා තියෙන ආකාරයටම පොතේ එක පිටපත් කරමු. මෙහෙම ලියා ගන්නකෝ. වෙලෙන්දා නිදාගත් ආකාරය ඉදිරිපත් කිරීමේදී සජීවී බවක් ඇත. වෙලෙන්දා නිදාගත් ආකාරය ඉදිරිපත් කිරීමේදී සජීවී බවක් ඇත. එක තොප්පියකින් මුහුණ වසාගෙන එක තොප්පියකින් මුහුණ වසාගෙන කමාවක් ඉර එළිය වලකාගෙන එක තොප්පියකින් මුහුණ වසාගෙන කමාවක් ඉර එළිය වලකාගෙන තොප්පි කූඩේ. හරි හොඳයි පුතේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. වෙලෙන්දා නිදාගත් ආකාරයේ ඉදිරිපත් කිරීමේදී සජීවී බවක් ඇත. එක තොප්පියකින් මූණ වසාගෙන කමාවක් ඉර එළිය වලකාගෙන තොප්පි කූඩේ ළඟින් තියාගෙන
තොප්පි කූඩේ ළඟින් තියාගෙන කමාව ගස යට වැතිරි ගස යට වැතිරි ඇස් පියාගත් බව එස්පියාගත් බව කතුවරිය පවසයි. වෙළෙන්දා නිදාගත් ආකාරය ඉදිරිපත් කිරීමේදී සජීවී බවක් ඇත. එක තොප්පියකින් මූණ වසාගෙන ඉරේලිය වලකාගෙන තොප්පි කූඩේ ළඟින් තියාගෙන ගස යට වැතිරි එස්පියාගත් බව කතුවරිය පවසයි. දෙකට පිළිතුර. මේක මේ නාට්‍ය පිටපතේ තිබ්බ ආකාරයටම කියන්න බලන්න. උපුටල දක්වන්නේ ඒක ඒ කොටස හොයන්න බලන්න. මම ඉක්මනින් හොයාගත්ත කෙනෙක් කියන්න. අපි දැන් ලියවනේ මේක ගද්‍ය ආකාරයෙන්. කොහොමද මේක තිබුණේ නාට්‍ය පිටපතේ? එලියෙන් ඇස වසා නිදන්නට එක් තොප්පියකින් මූණ වසාගෙන තොප්පි කූඩයක් ළඟින් තියාගෙන ඕ මිස් සරණිගේ පිළිතුරත් හරි, මුර්ෂිත් පුතාගේ පිළිතුරත් හරි. හරි, අපි ලියමුකෝ. හරි, මේ ටික ලියන්නකෝ. මේ ටික ඉක්මනට පෙරලිකම ඇතුළෙ ලියමු. ටීචර්, දෙවෙනි ප්‍රශ්නයට නේද? ඕ, දෙවෙනි ප්‍රශ්නයට. ඉරේලියෙන් එස වසා නිදන්නට එක තොප්පියකින් මූණ වසාගෙන තොප්පි කූඩයක් ළඟින් තියාගෙන එස පියාගනී ගස යට වැතිරීගෙන. හරි, මේ කොටස ඉක්මනින් පිටපත් කරලා තුන්වෙනි ප්‍රශ්නේ ලියාගන්න. මිනිසා වඳුරාගෙන් වෙනස් වූ හැටි දකින වඳුරන් අතර පැවති දෙබස ලියන්න. හරි, දැන් එහෙනම් ප්‍රශ්නේ ලියලා පෙන්සලක් ගන්න බලන්න අතට. කෝ බලන්න මේ මිනිසාගෙන් වඳුරා වෙනස් වූ ආකාරයේ දකින වඳුරන් අතර පැවති දෙබස හොයාගන්න. එක වඳුරෙක් කියනවනේ දැඟීම් අවිල් නෑ කියනවා, රෙදි කඩමළු ඔතාගෙන වලිගෙත් නෑ, ඒත් වඳුරෙක්ම තමයි නේද? මේ විදිහට කියන දෙබස හොයාගන්න බලන්න පොතේ තියෙන. හම්බුණාද? හැමෝම හොයාගන්නේ. එංගී මවිල් හරි පොඩ්ඩයි, රෙදි කඩමළු ඔතා ඇත්තේ, මවිල් නැතත් වලිගෙ නැතත් හරියට වඳුරෙක්ම වගේ නේද? ඊට පස්සේ පළවෙනි වඳුර කියනවා අමුතු වඳුරු රාල කෙනෙක් කියලා නේද? තුන්වෙනි වඳුර කියනවා මං අහලා තියෙනවා බම් මේ ලෝකෙට වඳුරු කුලෙන්ට කලින් හිටියා කියලා මිනිස්සු කියලා සත්තු. හතරවෙනි වඳුර කියනවා උන්ට වලිගෙ තිබුණේ නැතුළු, උන්ට වලිගෙ තිබුණේ නැතිළු, මවිල් තිබුණේ හරි පොඩ්ඩලු නේද? හතරවෙනි වඳුර කියනවා උන්ට වලිගෙ තිබුණේ නැතිළු, මවිල් තිබුණේ හරි පොඩ්ඩලු. ආයි පළවෙනි වඳුර කියනවා මූට පිස්සු, අපට පස්සේ උන් ආවේ, අපේ ඉස්සරින්ම ආවේ. ඔන්න ඔය ආකාරයට වඳුරෝ නේද? පළවෙනි වඳුර, දෙවෙනි වඳුර, තුන්වෙනි වඳුර, හතරවෙනි වඳුර, මේ ආකාරයේ මේ වඳුරන් අතර පවතින දෙබසක් පොතේ තියෙනවා නේද? ඒ තුලින් පැහැදිලි වෙනවා පුතේ මිනිසා වඳුරන්ගෙන් වෙනස් වූ ආකාරයේ මේ වඳුරන් දකින හැටි නේද? එයාලා දකින ආකාරය. හරි, ඒ කොටස එතකොට අපි ලියන්න ඕනේ පැන්සලින්. මම මේ පෙන්නන ටිකට ඉරි ගහ ගන්න ගෙදරදී එක පිටපත් කරන්න ඉඩ තියා ගන්න ඕනේ. හරිද? පිටපත් කරලා එවන්න ඕනේ, මොකද අපි ප්‍රශ්න පත්‍ර කරන්න යන නිසා මේ ටික ගෙදරදී කරන්න. හරි, පැන්සලක් ගන්න.
වඳුරන්ගි ටික විතරයි ලියන්නේ. නේද? මේ පළවෙනි වඳුරා මෙන්න මේ ටික ඉඳන් 173 පිටුවි. තියෙන මෙන්න මේ කොටසට මේ කොටස ලියන්න ඕන. එකසිය හරි ඉන්න මම පෙන්නන්න. එකසිය 173 පිටුව. නේද? මෙන්න මේ ටික මාක් කරගන්න. වඳුරන් අතර තියෙන ටික පමණක් ලියන්න. ඊළඟට මේ හපන්නු දක්වාම ලියන්න. මේ ටික මාක් කරගන්න. වරහන් ඇතුලේ තියෙන ඒවා ලියන්න අවශ්‍ය නැහැ. වඳුරු කියන ටික පමණක් ලියන්න. මේ කීවෙනි ප්‍රශ්නෙටමද මම මේ පිළිතුරු කිව්වේ? තුන්වෙනි ප්‍රශ්නෙට. හරිද? මිනිසා වඳුරාගෙන් වෙනස් වූ හැටි දකින වඳුරන් අතර පැවති දෙබස ලියන්න කියනවා. ඒකට මේ ඔක්කොම පිටපත් කරන්න ඕනේ. හරිද? ඇඟේ මවිල් හරි පොඩ්ඩයි කියන කොටසේ ඉඳන් කොතෙන්ටද? හපන්නු කියන සියල්ලෝම කියන්නේ හපන්නු කියලා මේ දක්වාම ලියන්න ඕනේ. හා දැන් එහෙනම් හොඳ පුතාලා වගේ හතරවෙනි ප්‍රශ්නේ ලියා ගන්නකෝ. නාට්‍යෝචිත අවස්ථා දෙකක් නාට්‍යයෙන් උපුටා ලියන්න. අපි විස්තරාත්මක පිළිතුරක් මේ සඳහා ලියාගෙන ඊට පස්සේ මේ නාට්‍යෝචිත අවස්ථා දෙකක් අපි නාට්‍යයෙන් උපුටලා ලියමු ඈ. හා ඉස්සෙල්ලාම මෙහෙම ලියා ගන්නකෝ. ප්‍රශ්න ලියන දෝල පුතාලා ඉන්නවද තාම? හා ලියන්නකෝ එහෙනම්. තරු දාලා ලියා ගන්න. පහලට පහලට. හා ලියමු. ගස යට නිදන තොප්පි වෙළෙන්දා ගස යට නිදන තොප්පි වෙළෙන්දා ගස යට නිදන තොප්පි වෙළෙන්දා සමීපයට ගස යට නිදන තොප්පි වෙළෙන්දා සමීපයට වඳුරු රැලක් පැමිණීම ගස යට නිදන තොප්පි වෙළෙන්දා සමීපයට වඳුරු රැලක් පැමිණීම නාට්‍යෝචිත අවස්ථා තමයි මේ ලියන්නේ. ගස යට නිදන තොප්පි වෙළෙන්දා සමීපයට වඳුරු රැලක් පැමිණීම සහ වඳුරන් තොප්පි වෙළෙන්දා දැක වඳුරන් තොප්පි වෙළෙන්දා දැක කලබල වී තොප්පි වෙළෙන්දා දැක කලබල වී එබිකම් කර බැලීම ගස යට නිදන තොප්පි වෙළෙන්දා සමීපයට වඳුරු රැලක් පැමිණීම සහ වඳුරන් තොප්පි වෙළෙන්දා දැක කලබල වී එබිකම් කර බැලීම. හරි ඊළඟ තරුව රූලක් අරින්න. වඳුරන් තොප්පි දමාගෙන ශනාය පුතේ ඊළඟ තරුව වඳුරන් තොප්පි දමාගෙන
ගසේ සිටින අවස්ථාව. වඳුරම් වඳුරන් තොප්පි දමාගෙන ගසේ සිටින අවස්ථාව. ඒක නාට්‍යෝචිත අවස්ථාව. ඊළඟ තරුව තොප්පි වෙලින්දා තම තොප්පි කූඩේ. තොප්පි වෙලින්දා තම තොප්පි කූඩය. හිස්ව ඇති බව. හිස්ව ඇති බව. හිස්ව ඇති බව දකින අවස්ථාව. වඳුරන් තොප්පි දමාගෙන ගසේ සිටින අවස්ථාව. තොප්පි වෙළෙන්දා තම තොප්පි කූඩය. හිස්ව ඇති බව දකින අවස්ථාව. හරි, ඊළඟ තරුව වඳුරන් වඳුරන් තොප්පි වෙළෙන්දාව වඳුරන් තොප්පි වෙළෙන්දාව වඳුරන් සමාවක් වඳුරන් තොප්පි වෙළෙන්දාව අනුකරණය 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 ප්‍රයන්නට පස්සේ මුරුදෙච නයන්න අනුකරණය කරන අවස්ථාවන්. වඳුරන් තොප්පි වෙළෙන්දාව අනුකරණය කරන අවස්ථාවන්. අයන්න නුයන්න කයන්න රයන්න මුඩුදච නයන්න යයන්න අල්කයන්න අනුකරණය යයන්න පමණයි. අයන්න දන්තච නුයන්න කයන්න රයන්න මුඩුදච නයන්න යයන්න. වඳුරන් තොප්පි වෙළෙන්දාව අනුකරණය කරන අවස්ථාවන්. මොනවදී අවස්ථාවන් ටික අපි මෙතන ලියන්නේ? ඔයාලා මතක තියාගන්න නේද? වඳුරන් නේද මිනිසා වගේ එහෙ මෙහෙ දිව්වා නේද? වඳුරන් මේ මිනිසා මෙන් එහෙ මෙහෙ දිවීම, වටපිට බැලීම, නළලේ අත ගසා ගැනීම, ඉනට අත තබා ගැනීම, ගල් ගැසීම, මේ සියල්ලම අයත් වෙනවා නේද? හරි, හොඳයි පුතේ. දැන් එහෙනම් අපි මෙන්න මේ නාට්‍යෝචිත අවස්ථාවන් කිහිපයක් නේ අපි ලියුවේ. ඔක පොතේ නාට්‍ය පෙළේ නාට්‍ය පිටපතේ තියෙන ආකාරයට අපි මේ නාට්‍යෝචිත අවස්ථාවන් දෙකක් උපුටා ලියමු. නැලිත කිහිපයක්. හා, ඉන්නකෝ. පෙරලිකම ඇතුළේ මේ රෝස පාටින් මම පාට කරලා තියෙන ටික ඉක්මනින් පිටපත් කරන්න. මේ යුගල උඩුකම අදාළ වඳුරෝ සිනාසෙති කියන තැන ඉඳන් මොන අරුමයක් දෝ කියන කොටස දක්වා යුගල උඩුකම දාලා ඉක්මනින් පිටපත් කරමු. ටීචර්. ඔව්. මේ තාම තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුරක් ලියාගත්තා. දැන් අපි මේ හතරවෙනි ප්‍රශ්නේ ලියලා පිළිතුරක් ලියලා මෙන්න මේ රෝස පාටින් පාට කරලා තියෙන කොටස උපුටා ලියන්න කිව්වා පෙරලිකම ඇතුළේ. ලියල ඉවරයි. ගොඩක් හොඳයි පුතේ. එහෙනම් දැන් තව අවස්ථාවක් ලියා ගන්න. මේ කොළපාට කොළපාටින් පාට කරලා තියෙන කොටස ඒකත් රූලක් හැරලා පෙරලිකමා ඇතුලේ ලියා ගන්න. හරි, මෙන්න මේ කොටස. හරි දේශ. හරි, හොඳයි පුතේ. තොප්පි වෙලෙන්දා තමන්ගේ තොප්පි කූඩේ හිස්ව පවතින පවතිනව දැකපු අවස්ථාව. තමන්ගේ තොප්පි කූඩුව හිස්ව ඇති බව දකින අවස්ථාව. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒකත් ලියාගන්න. මේ කොටස තියෙන්නේ 176 පිටුවේ.
176. සිගනල් ප්‍රබ්ලම් එකකින් දැන්නේ නැහැ. කොළ පාර කරපු ටිකක් ලියා ගන්න ඕනද? ඔව් පුතේ, එකටත් පැන්සලෙන් ඉර ගහ ගන්න පොතේ ලියලා ඉස්සරහින් අංකයක් දාගන්න. 4 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු. මෙතනින් අංක 4 රෝස පාට කොටසක් අංක 4ට පිළිතුරු. කොළ පාට කොටසත් අංක 4ට පිළිතුරු. හරි, ලියලා ඉවරයි. අත උස්සන්න බලන්න. කොළ පාට කොටස ලියනවා තමයි. ලියලා ඉවරයි ඉවරයි කියන්න. හරි, ඊළඟට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කොටස් දෙකම. හරිද? අපි මේකින් එකක් ලියාගමු. හරිද? හරි කරුමයක් නේ මේක, යස වැඩක් නේ. වඳුරු කොළොප්පම මගේ තොප්පි හොරකම් කර මට මගේ තොප්පි හොරකම් කර මට කළ හදිම දිවටම උසුළු විසුළු පාලා කොළොප්පම පටන් ගත්තා. කරන්නම්කෝ කදිම වැඩ, කකුල් කඩලා දානවා මන්. මෙන්න මේ කොටසත් ගන්න පුළුවන්. ඒ වගේම වෙලෙන්දත් වෙලෙන්දත් අරහගෙන එහි බලා මෙහි බලා ලොකු ගලක් අතටගෙන වඳුරන්ට ගැහුවා. ඒ තුටු වඳුරෝද එහි බලා මෙහි බලා ගල් සොයා අතටගෙන වෙලෙන්දාට ගැහුවා. මෙන්න මේ කොටස පමණක් ලියාගම් පෙරඩිකම ඇතුළේ.